එහෙනම් කවුද හොඳින් සාදාන වන්නේ මේට ප්‍රතිනින් විඥාන පච්චා නාම රූප නාම රූප පච්චා විඥාන කියන පච්චා විස්තරවල නාම රූප නිසා විඥානයේ තියෙන කර්ෂහ විඥාන නිසා නාම රූප ඇති වෙන ආකාර මිනිසාද අපිට කතා කරන්න තියෙන්නේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන කොටසයි විඥානෙ නිරුද්ධ වීම නිසා නාම රූප නිරුද්ධ වෙනවා කියන එකයි යක්කේ මේ නාම රූප නිරෝධය කියන්නේ නිරෝධ ශාස්ත්‍රයේ සාස්ත්‍ර ක්‍රමයේ නිර්වාණය අත්දකින්න එකයි මේක ප්‍රතිනිය කරන දේශනාවලදී සලාධන නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ සංහා නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජරා මරණ නිරෝධ ආදී විවිධ අවස්ථාවලදී නොඑක ආකාරයෙන් නිවන අධ්‍යක්ෂ යටි ආකාර අපි ප්‍රකාශ කළා ඒ සෑම එකක්ම නාම රූප නිරෝධයක් තමයි. ඒකට විඥාන නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ විඥානයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යාමම නෙවෙයි. විඥාන නිරුද්ධ වී යාමේ අවස්ථාවක හේතයක් තියෙනවා. විඥානයේ ඇතිවීමට යම් කිසි හේතු තිබෙනවා නම් ඒ විඥානයේ ඇතිවීමට හේතු පාදක වූ කරුණු නිරුද්ධ වී යාම තුළින් විඥානේ නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු ශෝත විඥානයේ කියලා. ශෝත විඥානයේ තියෙනක ශබ්දය අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ශබ්දේ එන්නේ ශෝත විඥානයේ පවතින්නේ. ශබ්දේ නතර වෙච්ච ගමන්ම නැති වෙච්ච ගමන්ම ශෝත විඥානයේට පිටිසන්නට බෑ. ඇතිවන්නට හැකියාවක් නැහැ. එතකොට ඒ හේතු නිරෝධයෙන් නිසා විඥාන නැවති ඵලය නිරුද්ධ වෙනවා. ඊට අමතර කෙනෙක් පද නින්දකට පත් වුණොත් එහෙම ක්‍රියාශීලී විඥානය නිරුද්ධ වෙනවා. සිහි නැති කල විටත් එහෙමයි. ඒ වගේම අසංඥතලයේ ඉපදුනාට පස්සෙ ඒ සිටින තාක් කල් කිසිම නාම ධර්මයක් නැති නිසා විඥාන නිරෝධයක් එහිදී තිබෙනවා. මේ කිසිවක් නෙවෙයි මෙතන විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන එකෙන් අදහස් කරන්නේ. මෙහිදී විඥාන නිරෝධය කියන එකෙන් අදහස් කරන ලබන්නේ නිර්වාණ ධාතු අධ්‍යක්ෂින අවස්ථාවේ පවත්නා වූ ඒ දැනීම මාත්‍රේ හැර අනිත් සියලුම විඥානයේ සහනාන රූප ධර්ම නාම රූප ධර්ම නිරුද්ධ වී යාම. එතකොට මේ විඥාන නිරෝධ නාම රූප නිරෝධෝ විඥානයේ නිරුද්ධ වීම නිසා නාම රූප නිරුද්ධ කිරීමට නම් එක්කෝ සමත වශයෙන් භාවනා දියුණු කරලා ඒ தත්ත්වය උද්ඝාත ගන්නට ඕනේ නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කරලා ඒ தත්ත්වය උද්ඝාත කර ගන්නට ඕනේ. සමත වශයෙන් භාවනා කරන කෙනෙකුට ඒ කවර සමත භාවනාව ප්‍රගුණ කළත් ධ්‍යානයක් ලබන්නට පුළුවන් සමත භාවනාවක නිරතුවා නම් ඒ තුළින් කෙනෙකුට පුළුවන් ධ්‍යානයක් උපදවා ගන්නට බුදුරජාණන් වහන්සේ ධ්‍යාන නිශ්චේකව සූත්‍රයක දක්වලා තියෙනවා. පටමන් පහම වික්‍රේ ධානන් නිසාය ආසවණං කියන වදාමිය ආදී වශයෙන් මහණෙනි පළවෙනි ධානය නිසා සියලු මාක්ෂයන් ශේ කරන්නට පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා කියන එකයි ඒ සාමාන්‍ය අර්ථය. දෙවන, තුන්වන, හතරවන ධාන වලට මෙන්න අරූපාවචර ධාන හතරටත් ඒ වගේම සංඥා වේදිත නිරෝධයටත් මේ විදිහටම විතර ධානන් වහන්සේ විසින් ඒ ධර්මයන් පාදක කරගෙන නිර්වාණ ධාතු අවබෝධ කර හැකි බව පෙන්වන්න කරලා තිබෙනවා. යම් කිසි කෙනෙකුට ධ්‍යානයක සම්වේදී සිට ඊට පස්ව නාම රූප නිරෝධයකට සිට පත් කරගෙන නිවන් අත්දැකීමට අවශ්‍ය නම් ඔහු වැය විසින් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ යථාර්ථය යථාපරිදි අවබෝධ කරගෙන තිබිය යුතුමයි. මේ ජීවිතයේදී හෝ පෙර භවයකදී මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය අවබෝධ කරගෙන නොසිටින කෙනෙකුට කොයිතරම් දුරට සමාධියෙන් දියුණු කරගත්තත් ඒ නිවන් ලබන්නට හැකියාවක් නැත්වන්නේ නැහැ. දැන් පළවෙනි ධ්‍යානෙවත් අදෝෂයෙන් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ධ්‍යානයක් පාදක කර නිවන් ලබන ආකාරය. ඉදපිත්තේ වික්කෝ විචීනකම් මේ හේරේ චපුස්නේ තින්දම් මේ හේසල්කප්පන් සවිචාරණ වේකජම් පේසුකම් පටිමධ්‍යානං උපසම්පජීවිරති මේ ශාස්ත්‍රයේ වික්ෂෝප් යෝගාවචරේ ඵලයෙන් ධ්‍යානයට සමවැදී වාසය කරනවා. සෝ යදේව හොති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං ඒ සම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ බණ්ඩතෝ සංගතෝ අගතෝ ආබාධිතෝ කරතෝ පලෝකතෝ සංඥතෝ සම්නුපස්සති සෝ යදීව හෝති ධ්‍යාන සිටියේ පවක්නා අවස්ථාවෙම තිබෙන්නා වූ රූප වේදනා සංඥා සංඛාර කියන ඒ පංචස්කන්ධ ධර්මයන්
අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය ආදී 11 ආකාරයකටම දක්වලා තියෙනවා. ඒ ආකාරයෙන් නිවන නැවත නැවත විමර්ශනය කරමින් නුවණින් විමසීම සාධකයක්. ඒ විදිහට ධ්‍යානයකට සමවැදුනාට පසු ඒ ධ්‍යානයේ තියෙන ස්වરૂපය මෙතෙක් කියලා නොසලී පවතිවා නැත්නම් නැතිලොවි පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදී විද්‍යාකාරයෙන් අපිට නුවණින් සම්මර්ශණය කරන්නට පුළුවන්. මේ විදිහට ඒ සංකස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගත්තාට පසුව සෝතේ ධම්මේ චිත්තම් පටුවා පේති සෝතේ ධම්මේ චිත්තම් පටුවා මෙත්ත අමසාය ධර්මය චිත්තම් උපසංහරතේ සෝතත්ත දෝ ආසන්නං කහම් පාපනාති කියලා බුදුහාමුදුරු දක්වලා තිබෙනවා. ඊට පසුව ඒ සම්මස්සණය කිරීමෙන් පසුව ඒක නවත්තලා නිවන පැත්තට ශිත යොමු කළාට පසුව ආශ්‍රයසේ කරන්නට පුළුවන් කියලා එහෙම බුදුහාමුදුරු දැක්වූ පාඩයක් තියෙනවා. එමසෝත්‍රයක විස්තර වෙන මේක ප්‍රායෝගික වශයෙන් කරන්නට නම් අනිවාර්යයෙන්ම ධ්‍යාන සිතක් උපදවා ගැනීමට ප්‍රථමයෙන් පංචස්කන්ධයේ යථාර්ථය යථාපරිදි අවබෝධ කරගෙන තියෙ තමයි. විශේෂයෙන් තිදෙන කෙනෙක් විසින් ධ්‍යාන සිතට පත් වුණාට පස්සේ ධ්‍යාන සිතේ පවත්නා වූ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර රූපාවචර ධ්‍යානයන ලෝකයේ කියන එකත් එක්ක කොටස් පහ දේශ බලලා ඒ පහ පස්පැත්තකට සිතින් අයින් කරන්නත් පුළුවන්. ඒකම අයින් කළාට පස්සේ විශේෂ භාවයකට පත් වෙන විශේෂ භාවයේ පවා අනිත්‍ය අනාත්ම වශයෙන් දැකීම තුළින් කෙනෙකුට නාම රූප නිරෝධය අධ්‍යක් කර නිවන සිතපත් කර ගන්නත් පුළුවන් වෙනවා. නැත්නම් බුදුජානන වහන්සේ වෙනත් අවස්ථාවකදී දක්වලා තියෙනවා යම් කිසි කෙනෙක් ධ්‍යානයකට සත්‍යපත් කරගත්තා නම් ඒක අභිසංකත අභිසංචේතේ ධර්මයක් කියලා හිතලා යංකෝපන කිංචි අභිසංකතං අභිසංචේතිකං අභිසංචේතිකං සදනිච්ඡන් නිරෝධං මන්ති කජානාති. මේ හේතෙන් හටගත්තා වූ සිතෙන් නිර්මිත කරගත්තා වූ මේ ධ්‍යාන චිත්තය අභිසංකත එකක් අභිසංචේතේ එකක්. එසේ අභිසංකතෝ අභිසංචේතේතු යම් ධර්මයක් තියෙනවා නම් සදනිච්ච නිරෝධම් මන්ති ඒක අනිත්‍යට යන නිරුද්ධ වෙනවා යනවායි කියලා දකිනවා. අන්න එහෙම දකින විටත් නිර්වාණ ධාතු අවබෝධ කරන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වනවා. මේක කරන්නට අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ නියම තත්ත්වය අවබෝධ කරගෙන සිටිය යුතු කෙනෙක්ම විය යුතුයි. වෙන කෙනෙකුට කොතෙක් හෝ කරත් එහෙම නිවන් දකින්න බැහැ. අද කාලේ බොහෝ විට අලුතෙන් මේ භාවනා ක්‍රමයක් කියලා උගන්වනවා. චිත හිස් කිරීමේ ක්‍රමය. චිතයන අරමුණු ඔක්කොම අතහැරලා අතහැරලා චිත හිස් කරාට පස්සේ චිත හිතේ ස්වરૂපය තමයි අරමුණක් නැතුව ගියාට පස්සෙ චිත නිශ්චල වෙලා ඔහේ පවතින. ශූන්‍ය තත්ත්වයකුත් නෙවෙයි මා විස්තර කරන ආකාරයේ ශූන්‍ය තත්ත්වයක් නෙවෙයි. නමුත් චිත නිශ්චල වෙලා චිතට අරමුණක් නැතුව පවතින. එතකොට බෝධනේ කඩ කාලයක රැවටිලා සිටින මාර්ගඵල ලැබුවයි කියලා. එහෙම මාර්ගඵල ලැබීමක් එතන සිදුවන්නේ චිත නිශ්චල වීමක් පමණයි සිදුවෙන්නේ. එසේ චිත නිශ්චල වූවට පසුව යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී හෝ පෙර භවවලදී මේ පංචස්කන්ධයේ නියම තත්ත්වයන් අවබෝධ කරගෙන සිටිනවා නම් අන්න ඒ අවස්ථාවේ නිශ්චල වූ අවස්ථාවේ පවත්න පංචස්කන්ධ ධර්මයන් බෙන් කිරීමෙන් හෝ ඒවා අනිත්‍ය අනාත්ම වශයෙන් විමසීමෙන් දැකීමෙන් නිවනට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් එක් අවස්ථාවක් පමණයි. කොතෙක් කළත් එයින් එහාට කෙනෙකුට සිත දියුණු කරගන්නට බෑ. ඒ ක්‍රියාපටිපාටිය තුළින් එතනම එක තැනක හිර වෙලා සිටින්නට සිදුවේ. ඒ විදිහට සමත වශයෙන් නාම රූප නිරෝධයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුළින් එහෙම නෙවෙයි. මුලින් ඉඳලම උනත් විදර්ශනා කරන්නට පුළුවන්. සමත භාවනාවට පරමද්දුරට දිනු කරලා හරිය විදර්ශනා භාවනාවට හැරෙන්න හරවන්නට පුළුවන්. එසේ කරන පුද්ගලයා විසින් පංචස්කන්ධානක්ඛන්දී ශුද්ධියක් යන පස්සේ විහෙරති ආදී වශයෙන් දැක්වූ පරිදි මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කිරීම තමයි කළ යුතු වන්නේ. එසේ මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙන එක නැතිවෙන එක බලබලා වාසය කරන විට සමහරවිට පංචස්කන්ධ ධර්මයන්ගේ විශේෂම රූපස්කන්ධයේ නිරුද්ධ වී යාම දකින්නට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රූපේ තමන්ගේ සිතට නොපෙනී ගොස් පහනක් නුනාසේ ඝන කලවරක් වැඩනාසේ රූපේ සිතට වැටෙන්නේ නැතුව ශූන්‍ය තත්ත්වයකට පත් වෙනවා. එතකොට රූප නිරෝධයකට සිතපත් වෙනවා කියලා කියන්නේ. අරමුණ වෙන්නේ රූපේ අරමුණ වෙන්නේ සිතට. එම නිසා රූප නිරෝධය කියලා කියන්නේ. ඊට පස්සෙ අධ්‍යයනයේ නාමස්කන්ධය කරන පමණයි
එසේ රූප නිරෝධයේ දෙසිත පස්වන්නේ නැත්නම් සෑම ශ්‍රණියක් පාසම නිරුද්ධ වී යන මේ රූප ධර්මයන් දැසම බල බලා සිටින කෙනෙකුට අවබෝධයක් ඇති වෙනවා. මෙලෙසින් සෑම ශ්‍රණියක් පාසම මේ රූප ධර්ම නිරුද්ධ වී යනවා නම් මම කියන්නේ තෝ මගේ ආත්මය කියන්නේ තෝ මගේ දෙයක් කියන්නේ තෝ කිසිවක් මේක ඉතිරිවන්නේ නැහැ නේද? එබැවින්ම මේක අනාත්මයි නේද කියලා. එන්න මේ අවබෝධය ඇති වුණාට පස්සේ සිත හිස් භාවයකට පත් වෙනවා. ඒක දෙආකාරයෙන් හිස් පරිත්‍රි දෙආකාරයෙන් හිත හිස් භාවයකට පත් කර ගන්නට පුළුවන්. අන්න ඒ හිස් භාවයට පත් වුණාට පස්සේ ඒකේ තියෙන අනිත්‍ය නිරෝධයේ දර්ශනය වීම තුළිනුත් නාම රූප නිරෝධයක් අත්දකමින් නිවනට සිත පත් කර ගන්නට පුළුවන්. කලින්ම රූපේ නෙපෙණිය ගිය නිසා රූප නිරෝධයත් පසුව නාම ස්කන්ධයේ නිරෝධයත් දකිනවා. නිවන අරමුණු වෙමින් පවත්න අවශ්‍යම දැනීමක් හැර ශේෂ සියලුම නාම ධර්මයන් නිරුද්ධ වීම නිසා නාම රූප නිරෝධයක් කියලා ඒකට අප ප්‍රකාශ කරන්නේ. ඒ රූප ස්කන්ධය නිරුද්ධ වෙනකොටම රූපේ තමන්ගේ සිතට තේින්නේ නැහැ, සිතට වැටෙන්නේ නැහැ. රූපේ තියෙනවද කියලාවත් තමන් දන්නේ නැහැ. ඒක නිසා චක්ඛ විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන සියලුම විඤ්ඤාණවල නිරුද්ධ වෙනවා. රූපේ පමණක් නෙවෙයි. ඒ විදිහටයි විඤ්ඤාණ නිරෝධ නාම රූප නිරෝධ කියන එක ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ නිදර්ශනා භාවනාවක් කරන කෙනෙකුට. එතකොට මේ නාම රූප නිරෝධයේ අත්දැකීමට හැකි වෙන හැකිවීමට නම් අනිවාර්යයෙන්ම මා කියව පංචස්කන්ධයේ නියමපත්යේ තේරුම් ගන්න සිද්ධිය යුතුමයි කියන්නේ. ඒ පංචස්කන්ධයේ නියමපත්ය වශයෙන් අපි කියවේ මේවා අනිත්‍ය බව දැකලා තිබෙන්න ඕන, මේවා දුක් කියලා අවබෝධ කරලා තියෙන්න ඕන. මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා තේරුම් ගන්න තිබෙන්න ඕන. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන සිටිනවා නම් එවැනි කෙනාට පංචස්කන්ධය ගැන යථා අවබෝධයක් තිබෙනවා. එතකොට අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ මේ පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි තවත් වෙනත් ආකාරයක්. වෙනත් ආකාරයක් කියන්නේ ඊට ප්‍රථමයෙන් අපි මේ ඇයට පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි ආකාර රාශිය ප්‍රකාශ කරලා තියෙනවා. අද අප කියන්නට යන්නේ මෙතෙක් කියලා නැති වෙනත් ආකාරයකින් පංචස්කන්ධ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය දැකලා කෙසේ නිවනට සිතපත් කරගත හැකිද කියන කරුණයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පාඨයක් දේශනා කරලා තියෙනවා. නව පුරාණානි දෙක්ඛේ කම්මානි දේශසාමී කම්ම නිරෝධං ච කම්ම නිරෝධගාමිනී පටිපදං ච සස්නාත සද්ධම් මනසිකරෝත්ථ බාහස්සාමීති. මහණෙනි උඹලට පැරණි කම්මත් මම කියනවා, අලුත් කම්මත් මම කියනවා. ඒ වගේම කර්ම සමුදයක් මම ප්‍රකාශ කරනවා. කර්ම නිරෝධයක් ප්‍රකාශ කරනවා. කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ප්‍රකාශ කරනවා. එය හොඳින් අහන්න. එහෙම බුදුරජාණන් වහන්සේ පළමෙන් බදාරන ඊට පස්සෙ උන්වහන්සේ කතමංච ධික්ඛවේ පුරාණං කම්මං පුරාණ කම්ම කියන්නේ මොකද්ද මහණෙනි කියන ප්‍රශ්නේ උන්වහන්සේ විසින්ම විමසලා ඒකට පිළිතුරු උන්වහන්සේම මෙලෙසින් වදාළනවා. චක්ඛංකෝ භික්ඛවේ පුරාණකම් මං අபிසංකතං අபிසංචේතං අபிසංචේතං වේදනීයං දත්තබ්බං සෝතං පුරාණකම් මං අபிසංකතං අபிසංචේතේතං වේදනීයං දත්තබ්බං ආදී වශයෙන් උන්වහන්සේ කරුණ දැක්වේ. අස්ස පෙරලි කර්මයක් අபிසංකතෝ හේතුන්ගෙන් හටගත් ධර්මයක් අபிසංචේතිත චේතනා ප්‍රමුඛෝ කම්මේ තුලින්ම සිටේ එතගත් සිටේ ක්‍රියාදාමයන් තුලින්ම ඇති කර ගන්න දෙයක්. වේදනීයන් දක්සම්බම් වේදාකාර වේදනා ගෙන දීමට හේතු වන දෙයක් කියලා දක්සම්බම් දතිති. එතකොට අශ්‍ර පැරණි කර්මයක් සෝතන් කන පැරණි කර්මයක් අபிසංකත අபிසංචේතිත කියන වචන දෙකයි මේක පසුම පාවිච්චි කරන්නේ. මේ දෙක මෙයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අபிසංකත කියන්නේ හේතුන් නිසා හටගත් සංකත ධර්ම. අபிසංචේතිත කියන්නේ සිතින්ම නිර්මිත කරගත් සිතේ ක්‍රියාදාමයන් තුළින් පහළව ධර්ම කියන එක. එතකොට කම්මේ සිතින්ම චේතනාව ප්‍රමුඛ වෙලා ඇති කරගන්නේ මේ නිසා අபிසංචේතිත ධර්මයක් වශයෙන් තමයි සලකන්නේ කන. ඒකත් වේදනියෙන් දැක්කම වේදනාව ගැන දීමට හේතු වන කරුණක් වශයෙන් අවබෝධ කරගත යුතුයි.
කන ගාවට නාශය ගහනන් අභිසංකතන් අභිසංචේතන් වේදනියන් දැක්කබ නාශයත් අභිසංකතෝ අභිසංචේතෝ වේදනාව ගෙන දෙන ධර්මයක් වශයෙන් ගත යුතුයි. ජීවෝ අභිසංකතන් අභිසංචේතන් වේදනියන් දැක්කබ කායෝ අභිසංකතන් අභිසංචේතන් වේදනියන් දැක්කබ මනෝ අභිසංකතන් අභිසංචේතන් මනෝ වේදනියන් දැක්කබ දිවත් හේතුන්ගෙන් හටගත් පරණ කර්මයක්. ඒ වගේම මුළු ශරීරයමත් හේතුන්ගෙන් හටගත් පැරණි කර්මයක්. මනසත් පැරණි කර්ම මේ සෑම එකක්ම දුක් ලබා දෙන දේවල්. එතකොට මේ පැරණි කර්මයකින් රූප නාම රූප දෙකම හටගත් බවයි මෙහිදී දක්වන්නේ. ඇස කන නාසය දිව ශරීරය මේ සියල්ලම රූපස්කන්ධයට අයත් වන්නේ. මනෝ කියන එක නාමස්කන්ධයට අයත් නාමයක් වන්නේ. මේට මතක මතක් වෙන්නට ඕන ගේ වාරේදී අපේ විඥාන සම්භයානාම රූප සම්භයෝ කියන කොටස විස්තර කරන විට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කියන අවස්ථාවේදී අපේ චක්ක විඥාන සෝත විඥාන ආදී නිතර නිතර ව්‍යවහාර කරන විඥාන වලට අමතරව කර්ම විඥානය, ප්‍රතිසන්ද විඥානය, අනිදර්ශන විඥානය වැනි විඥානයන් ගැන කරුණු ඉදිරිපත් කළ බව. එතකොට කර්ම විඥානය කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙක් මරණයට පත්වන විට සිහිපත් වන ඒ කර්මයේ සිහිපත් වන විට පහළ වෙන දැනීමට. යේ ආත්මේ අපි මරණ විට කුසල කර්මයක් සිහිපත් වුණා. ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් මේ මව කුසේ පළමුවෙන් සිත පහළ වුණ ප්‍රතිසන්දි විඥානය. පළමුවෙන්ම පහළ වූ සිතට තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. එතකොට මේ ඇයට තේරෙන්නට ඕනේ ප්‍රතිසන්දි විඥානය කියන එක පුරාණ කම්ම මනෝ භික්ඛවේ පුරාණ කම්ම මනස මහණෙනි පැරණි කර්මයක්. මේ ප්‍රතිසන්දි විඥානයේ මෞපසට එළඹ සිටින විටම සහජාත වශයෙන් එකටම උපදිනවා. රූපයක් ඇතිවීමට අවශ්‍ය නිසා රූප ධාතු කොටසකුත්, ඒ කියන්නේ ශරීරයක් ඇතිවීමට අවශ්‍ය නිසා ඒකට අදාළ රූප කොටසක්, ඉස්ත්‍යද දෙපොෂෙද්ද කියන එක තීරණය වීම නිසා ඒකට අදාළ භව රූප කොටසක්, හිත පිහිටන්නට රූප කොටසක් අවශ්‍ය නිසා වස්තු රූප කොටසක් කියන රූප කොටස් එකවරම පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥානය සම්බන්ධව පහළ වෙනවා. එතකොට ඒ කාදශක භවදශක වස්තුදශක වශයෙන් හඳුන්වනු ලබන මේ රූප කොටස් ඔක්කොම පහළ වුණේ ප්‍රතිසන්දි විඥානය සම්බන්ධම එකට. ඒක පහළ වුණේ කර්මය නිසා. එතකොට ඒ ප්‍රතිසන්ද විඥාන සමව පහළ වූ ඒ රූප කොටස් එන්නේ වැඩෙන්නට පටන් ගන්නවා. ටික කාලයක් එක දවසක් යනකොට කලින් නැතිබුණු ඇස, කලින් නැතිබුණු කන, කලින් නැතිබුණු නාසය, කලින් නැතිබුණු දිව, කලින් නැතිබුණු මේ ආකාරයේ ශරීරය නිර්මිත වෙනවා. ඒ නිර්මිත වීමට විවිධ හේතුන් තිබෙනවා. ඒ හේතුන් අතර ප්‍රධානතම හේතුව තමයි කර්මය. එතකොට කර්මය නිසා නාමයක් ඇති වුණා, කර්මය නිසා රූපයක් ඇති වුණා. ඇස ඇතුනේ කර්මය නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ චක්ඛුංකෝ භික්ඛවේ පුරාණ කම්මං කියලා වදාළේ. කන ඇතුනේ පැරණි කම්මයක් නිසා. ඒක නිසායි සෝතං භික්ඛවේ පුරාණ කම්මං කියලා දේශනා කොට වදාළේ. මේ විදිහට නාසය, දිව, ශරීරය සියල්ලම නිර්මිත වූයේ පුරාණ කම්මේ විපාකයක් වශයෙන්. ඒ වගේම මනුෂ්‍ය අර ප්‍රතිසන්ද විඥානය ඇති වුණාන් පසුව දිගින් දිගටම මනුෂ්‍ය ක්‍රියාදාමයන් ගලාගෙන ඇති වෙමින් නැති වෙමින් ක්‍රියාත්මක වූවා. ඊට අමතරව ඇස, කන, නාසය ආදී ඒ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙන විට චක්ෂුසෝත ගහන ආදී විඥාන ස්කන්ධයන්ගේ ක්‍රියාදාමය සිදුවේ. එතකොට මේ සියලුම මනෝ කියන කොටසට අයත් වනා වූ මේ සියලුම නාම ධර්මයන්ුත් ඇති වෙන්නේ අන් කිසිවකින් නෙවෙයි, අර කලින් කියන ලද කර්මයේ විපාකයක් වශයෙන්. මේක මෙයට ඉතාම පැහැදිලිව දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. මොන මොන කර්ම කිරීම නිසා ඇස ඇති වුණාද, මොන මොන කර්ම නිසා කන ඇති වුණාද, නාසය, දිව, ශරීරයේ මනුෂ්‍ය ඇතිවීමට හේතු පාදකෝ කර්ම මොනවද කියලා අපි විමසා බැලුවොත් පොත්පත්වල දැක්වෙනවා මෙන්න මේ පාඩයක්. ඒ පාඩය අනුව අපට යම් කිසි අවබෝධයක් ලබන්නට පුළුවන්. ඇස පහළ වීමට නම් දික්ෂිත කම්මතා කුසල ඡන්දයෙන් උපන් කියන වචනේ පොත්වල තිබිලා මා කියවලා තියෙනවා. දැකීමේ කැමැත්ත පෙරටුකට කරන ලද කර්මයේ විපාකයක් වශයෙන් ඇස පහළ වුණා කියන එකයි ඒ අදහස.
දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කළොත් එහෙනම් අපි හිතමු බොහෝ දෙනෙක් දඹදිව යනවා බුද්ධ ගයා වාදී තැන් දැකීමට. එහෙම කැමැත්තක් ඇති වෙනවා, ඡන්දයක් ඇති වෙනවා. ඒක ඇති වුණාට පස්සේ බොහෝ දෙනෙක් මාස ගණන් ඔබට උත්සාහ ගන්න. ඒ මාස ගණන් ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් ගැන සිහිපත් කරලා ශ්‍රද්ධාවෙන්, භක්තියෙන්, ගෞරවයෙන් යුතුව ඒ ක්‍රියාදාමයන් කරනවා නම් ඒ සෑම ක්‍රියාදාමයක් තුළින්ම කුසලයක් ඇතිවන, කුසල් සිදුවන. ඒ දාමතර මේ බුද්ධ ගයාවට යන තෙක්ම කුසල් 15වන්නට පුළුවන්. මෙතෙන්ට ගියාට පස්සේ විශාල කුසල ස්කන්ධයක් ගණිත වෙනවා. ඒ ශ්‍රද්ධාව, භක්තිය ආදී ඊටම චිතට කාවදී ඇති වෙනවා. එතකොට ඒව අර බුද්ධ ගයාව දැකීමේ ඡන්දය පෙරට කරන ලද කුසලයක්. මෙන්න මෙවැනි කුසල් නිසා අසලදීමට ඒ කුසල් හේතුපාදක වන බව තමයි පොත්වල දක්වා තිබෙන්නේ. මේ දැන් මෙතන ධම්මේ ශ්‍රවණය කරන්නට ඕනේ කියන අදහස පහළ වෙච්ච නිසා, ඒ කැමැත්ත පහළ වෙච්ච නිසා, ඒ ඡන්දේ නිසා තමයි මෙහාට පැමිණේ. එතකොට ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කිරීමේ කැමැත්තෙන් මේ කුසලයේ කරන නිසා කණක් ලැබීමට හොඳ කණක් ලැබීමට ඒ කුසලයේ හේතුපාදක වෙනවා. මේ විදිහට තමයි අන්තිේන්ද්‍රයන්ට මේ කරුණට වඩා වැදගත් කාරණාවක් තියෙනවා. මම මේකට කලින් කියේවා කුසලයක් හෝ අකුසලයක් කරන විට රැස්සන්නේ පංචස්කන්ධ ධර්ම වෙන අන්තිසවත් නොවේ කියන කරුණ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළ පාඨයකුත් මේ ඇයිද කියලා දීලා තියෙනවා. රූපං රූපස්සා සංකතං අபிසංකරොන්ති, වේදනං වේදනස්සා සංකතං අபிසංකරොන්ති, සංඤ්ඤං සංඤ්ඤස්සා සංකතං අபிසංකරොන්ති, සංඛාරේ සංඛාරස්සාය සංකතං අபிසංකරොන්ති, විඥානං විඥානස්සා සංකතං අபிසංකරොන්ති කියලා. රූපේ පිහිටලා රූපය උපාදාන කරගෙන රූපේ ලැබෙන දේවල්මයි මේ රැස් කරන්නේ, කුසල අකුසල කම්ම රැස් කරන්නේ. වේදනාවේ පිහිටලා වේදනාව උපාදාන කරගෙන වේදනාව ලැබෙන දේවල්මයි මේ කුසල අකුසල කම්ම රැස් කරන්නේ. මේ විදිහට සංඥා සංඛාර විඥාන කියන ශ්‍රේෂ්ඨ ධර්ම උපාදාන කරගෙන ඒවැ පිහිටලා ඒ ශ්‍රේෂ්ඨ ධර්ම ලැබෙන දේවල්මයි යම් කිසි කෙනෙක් රැස් කරන්නේ, කුසල රැස් කරන විටත් අකුසල රැස් කරන විටත්. එතකොට මේ කුසල අකුසල කම් රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ රැස් වීම. පංචස්කන්ධ රැස් වීම තුලින් ලැබිය යුතුවන්නේ ඒකාන්ත වශයෙන් පංචස්කන්ධ ධර්ම. එම නිසා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන නාම රූප ධර්මයන් ඔක්කොම පංචස්කන්ධ ධර්මයට ඇස්සන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය රූපස්කන්ධයේ නාම ස්කන්ධයට තමයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්ම හතරම අයත්වන්නේ. එතකොට මේ පංචස්කන්ධ ධර්ම රැස් කළ කුසල අකුසල කම්ම රැස් කිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙන්, ඒ ඵලයක් වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම අද අපිට ලැබුණා. අනාගතයේ මේ විදිහට ලැබෙනවා. රහත් නිවෙන තාක් කල්. රහත් වෙලා පින්නම් පානසේකම නැවත නැවත උපදිනවා. ඒක නිසා පංචස්කන්ධ ධර්ම රැස් කරව බුද්ධලයන්ට නැවත නැවතම පංචස්කන්ධ ධර්ම ලබන්නට සිදු වෙනවා. එතකොට චක්කම් වික්‍රේ පුරාණ කම්මං, සෝතම් පුරාණ කම්මං, ගානම් පුරාණ කම්මං, ජීවා පුරාණ කම්මං, මනෝ කායෝ පුරාණ කම්මං, මනෝ පුරාණ කම්මං කීවේ ඔන්න ඔය කරුණ දැක්වීම සඳහා. ඉතං උච්චද බික්කවේ පුරාණ කම්මං. පුරාණ කම්ම කියන්නේ මෙන්න මේකට තමයි මහන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඕකට තමයි පැරණි කම්මේ කියන්නේ. මෙහිදී දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට සංඛාරපච්චා විඥාන, විඥානපච්චා නාම රූපං කියන ඒ ගැඹුරු අවස්ථාව වෙනත් ආකාරයකින් උන්වහන්සේ මෙලෙසින් මේ කරුණ ඉදිරිපත් කරන ලබන්නේ. ඊළඟට නව කම්ම, අලුත් කම්ම. සතමංජ බික්කවේ නවන් කම්ම මොනවද මහණෙනි? අලුත් කම්ම කියන්නේ යම්කෝ බික්කවේ ඒතරෙහි කම්මං කරෝති, කායේන වාචා මනසා ඉදං උච්චති බික්කවේ නවන් කම්ම. යම් කිසි කෙනෙක් කයෙන්, සිතෙන්, වචනෙන් දැන් කර්මයක් කරනවා නම් කුසලයක් හෝ අකුසලයක්, ඒකට තමයි නව කර්ම කියලා කියන්නේ. මේ ප්‍රශ්නයක් විමසුවා අපි මේ දේශනාව පටන් ගන්න ප්‍රථමයෙන් කම්ම සහ කම්මපද ගැන. අන් මේ කොටස් දෙකක් තියෙනවා, කර්ම සහ කම්මපද කියලා. කර්මය කියන්නේ මේ අය නිතර අහලා තියෙන පාඩියක් තියෙනවා. චේතනාහම් වික්ඛේ කම්මං වදාමි, චේතේත්වා කම්මං කරෝති, කායේන වාචා මනසා කියලා.
චේතනාවම මහණෙනි මම කර්මයයි කියලා කියනවා. චේතනාවක් ඇති වුණාට පසුව කයෙන් සිතෙන් වචනයෙන් යන දොරවල් තුනෙන්ම ක්‍රියාවන් කරනවා. කායික වාචික මානසික ක්‍රියාදාමන සිදු කරනවා කුසල අකුසල රැස් කරනවා. එතකොට චේතනාව කියන්නේ අදහසක්. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට ඕනේ කියන අදහස පහළේ නිසා මෙතෙන්ද බැන්නේ ඒ චේතනාව නිසා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒක නිසා චේතනාව කර්මයක් කියලා කියන්නේ. යම් කිසි කුසලයක් හෝ අකුසලයක් කායික වශයෙන් හරි මාචිෂ්ක වශයෙන් හරි සිදු කරනවා නම් ඒක අවස්ථා දෙකකදී සිදු කරන්නට පුළුවන්. කුසලයක් හෝ අකුසලයක් කරන්න දශිතිල්ලක් ඇති කර ගන්නට පුළුවන්. ඒක පළවෙනි අවස්ථාව. ඊට පස්සේ මේ කුසලයේ අකුසලයේ දෙවන අවස්ථාවේදී ක්‍රියා කරන්නට පුළුවන්. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දානයක් දෙන්නට ඕනේ කියලා. ඒකත් කුසලයක් තමයි. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන චිත්තුප්පාද මත්තන් දෙකේ කුසලේශ ධම්මේශෝ බහුකාරන්ති වදාමි කියලා. බහුපකාරන්ති වදාමි කියලා. කුසලයක් කිරීමට සිටිවිලි මාත්‍රයක් ඇති කර ගැනීම පවා මහණෙනි බොහෝ අනාගතයේදී බොහෝ උපකාරයේ පිණිස ඔබලාගේ හිත සුව පිණිස පවතිනවා කියන එකයි අදහස. එතකොට කුසලයක් කිරීම නෙවෙයි කුසලයක් කිරීමට සිටිවිලි ඇති කිරීම පවා කුසලයක්. මෙන්න මේවා කර්ම. දැන් අපිටම කාමී වර්ධව හැසිරෙන්නට කෙනෙකුට සිදෙනවා. සිදුනට ඒක කර්මයක් වෙනවා. ඒක කර්ම පතයක් බවට පත්වන්නේ. ඒ වගේ තමයි ඕනෑම අපසල කර්මයක්. එතකොට කර්ම පතයක් වන්දට නම් කායික ක්‍රියා හරි වාචික ක්‍රියා හරි සිදු කරන්න ඕනේ. සිදු කරාට පස්සේ තමයි ඒක කර්ම පතයක් වන්නේ. මානසික ක්‍රියා එහෙම නෙවෙයි. කුසල පැත්තේ මානසික ක්‍රියාවක් වේවා අකුසල පැත්තේ මානසික ක්‍රියාවක් වේවා සිතනකොටම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. අපි මෛත්‍රී සාගත සිතක් ඇති කරන සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා හිතනකොට නැත්නම් කරුණා සාගත සිතක් ඇති කරන සියලු සත්ත්ව දුකින් මිදෙත්වා කියලා හිතනකොට ආකාරයෙන් හරි ඒ විදිහට සිතින් කුසල කර්මයක් කරන විටම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. නැත්නම් සිතින් දැඩි ලෝභය ඇති කරන්න පුළුවන් අවිද්‍යාව නැත්තම් සමාසිද්ධියකින් ඇති කර ගන්න පුළුවන් ව්‍යාපාද නැත්තම් මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති කර ගන්න පුළුවන් සිතින් කරන වැරදි. එතකොට අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන අදහස් සිතනකොටම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. කර්ම සහ කර්මපත දෙකේ වෙනස කර්මයකින් නැවත ඉපදීම ගැන දෙන්නේ කර්මපතයකින් තමයි නැවත ඉපදීම ගැන දෙන්නේ. කර්මපතයක් මරණ මොහොතේ ශීපත් වුණොත් ඒ කර්මපතයට අනුකූල වන ආකාරයෙන් නැවත දැනක ප්‍රතිසන්දී විපාකයක් ගෙන දෙනවා. නැවත දැනක උපදින. මේ ප්‍රතිසන්දී ගෙන දුන්නාට පසුව ප්‍රවෘත්ති විපාක වශයෙන් අර කර්ම වශයෙන් රැස් කරපු දේවල් ඵල දෙනවා. එතකොට සමහර කර්ම බොහෝ විට ඵල දෙන්න අවස්ථාවක් නැතිව ගියාට පසුව අවශ්‍ය යන බව තමයි පොත්වල දැක්වන්නේ. මේ විදිහට කර්මපත කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් මේ කර්ම හෝ කර්මපත රැස්වන්නේ කෙලෙසින්ද කියන කාරණාවයි තේරුම් ගත යුතු වන්නේ. ඒක තමයි වැදගත් කරුණක්. අපි කලින් කිව්වා ඇහැ පැරණි කර්මයක්, කනනාශයේ දිව ශරීරයේ මනස මේ සියල්ලම පැරණි කර්මය කියලා. අශ්‍රිත පෙනෙනවා දැන් රූපයක්. රූපයක් පෙනුනාට පසුව මේ රූපේ හොඳ එකක් නම් ඇලෙනවා, ආශා කරනවා, ආදරය කරනවා, දන නැත්නම් තණ්හාවක් ඇති වෙනවා. නරක එකක් නම් සමහරට ගැටීමක්, අමනාපයක් වාදී ඇති වෙන්නත් පුළුවන්. විවිධාකාරයෙන් ඒ ඇහැට දැකපු රූපේ පිළිබඳ තමන්ගේ සිතේ පවත්න ක්‍රියාදාමයෙන් ක්‍රියාත්මක වන්නත් පුළුවන්. එහෙම වුණා වෙනකොට ඒ පුද්ගලයා කයින් යම් කිසි ක්‍රියාවක් කරන්නටත් පුළුවන්, සිතින් යම් යම් දේවල් හිතන්නටත් පුළුවන්, වචනෙන් යම් යම් දේවල් කරන්නටත් පුළුවන්. කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. මේ සිදු කරනකොට බොහෝ විට ඒවා කුසල හෝ අකුසල වී නැති. කුසල පැත්තෙන් සිතීලිය ඇති කරගන්නට පුළුවන්, අකුසල පැත්තෙන් සිතීලිය ඇති කරගන්නට පුළුවන්. අපිට කෙනෙක් දැකලා අනේ මොහොසෝපත් වේවා කියලා හිතන්නට පුළුවන්, දුකින් මිදේවා කියලා හිතන්නට පුළුවන්. නැත්නම් කෙනෙක් දැක්කාට පස්සේ මෙතන දෙතිස් කෙනෙකු කොටසක් තියෙන්නේ, ධාතු හයක් තියෙන්නේ, ආදී වශයෙන් කුසල පාක්ෂික සිතීලිය ඇති කරගන්නටත් පුළුවන්. නැත්නම් ලෝභය ඇති කරගන්නට, ආදරය ඇති කරගන්නට, රාගය ඇති කරගන්න ඕන එකක් කරන්නට පුළුවන්. විශේෂය ඇති කර ගන්නට පුළුවන්. අකුසලයක් ඇත්තෙන සිටිවිලි ඇති කර ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පාඨය දේශනා කොට වදාලා තියෙනවා.
චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඤ්ඤාණං තින්න සංගති චක්කු සම්පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය බහෝ බහ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපාස සම්භවන්දේ ඊව මිතස්ස තේවලස්ස දුක්ඛ සංදස්ස සම්දියෝ හොතේ අක්ෂර රූපයක් ගැටුණාට පස්සෙ චක්කු විඤ්ඤාණ කියන දැනීම ඇති වෙනවා එසිත පහළ වෙනවා චක්කු විඤ්ඤාණ සහ රූපේ කියන කොටස් තුනේ එකතුවට තමයි චක්කු සම්පස්සේ කියන්නේ මේ චක්කු සම්පස්සේ නිසා සැප දුක් මඳහත්ව කියන වේදනා තුනේ කවරකෝ වේදනාවක් දැනිත වෙනවා වේදනා පච්චා තණ්හා වේදනාව ඇතුණා පස්සේ තණ්හාවක් ඇති වෙනවා සැප වේදනාවක් ඒකට නම් ඒකට තණ්හාවක් ඇති වෙනවා දුක් වේදනාවක් දුක් නැදක නැති කර ගැනීමට තණ්හාවක් වෙනවා තණ්හාවක් ආදී වශයෙන් තණ්හාව දැනිත වෙනවා තණ්හා පච්චා උපාදාන තණ්හාව නිසා උපාදාන කරන උපාදාන පත්‍යා බහු උපාදාන කළා පස්සේ කර්ම බහු කරනවා කයින් වචිතින් වචනේ නොයෙක් ක්‍රියාදාමය සිදු කරනවා බහු පත්‍යා ජාති භවේ නිසා කම්ම භවයන් නිසා නැවත ඉදීම සිදු වෙනවා ජාත් පත්‍යා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපාස සම්බන්ති නැවත ඉපදෙන විට නැවත වරජ්ජා සිදුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක් නැවත නැවතත් දෙන්නට ඒ පුද්ගලයාට ශ්‍රේය එතකොට මෙතන තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාව තමයි මේ නව කර්ම තුළින් දුක්ඛ සමුදය සත්‍ය මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව. ඇහැට රූප පෙනීම තුළින් මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණා. කනට ශබ්ද ඇසීම නිසා මේ ආකාරයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණා. කනට තමන් අප්පේ කරන ශබ්දයන් නෙවුනේ සමහරට තමන්ට දෝෂාරෝපණය කරනවා විචේතනය කරනවා වැනි දෙයක් යම්කිසි කෙනෙක් කළොත් ඒක නම් එහුනේ ඒකට ප්‍රති වචන සමහර පිට කරනවා සමහරට ගහනවා බන්නවා වගේ දෙයක් උනත් කරන්නට පුළුවන් කායික වාචික මානසික ප්‍රයාස සිදු කරනවා මොනවත් ඒවා කරන්නට නැත්තම් සිතින් හරි ශාප කරන්නට හරි පුළුවන් මේ විදිහට නාශයේ දිව ශරීරයේ මනස කියන ශේෂ ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පසුව සමාජයේ සිටින් කායික වාචික මානසික ක්‍රියාදාමය සිදු වෙනවා සිදු වෙනකොට ඒවා කර්ම භව බවට පරිවර්තනය වෙනවා ඒ කර්ම භවයි මේ රැස් කරන්නේ ඒ කර්ම භව රැස්න විතර කරන නිසා නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාරික දුක් ලබා දෙනවා දුක් සම්බේ සත්‍ය අන්න ඒ ආකාරයෙන් මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා මේක තේරුම් ගන්න. එතකොට ඇස කියන එක පුරාණ කර්මයක් ඇසට පෙනෙනවා රූප මේ රූප පුරාණ කර්මය කියලා ඔය පසුව දීච්චි අභිධර්ම පොත්වල දැක්වෙනවා. ඉතාම ප්‍රිය රූප නම් අපි ඇහැට දකින්නේ ඒක අතීතයේ කරන ලද කුසලයක විපාක වශයෙන් ඒ අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා. තමන් අප්‍රිය රූප තමන් කැමති නැති රූප නම් තමන්ට දක්න ලැබෙන්නේ ඒවා අකුසල විපාක වශයෙන් ඒ හඳුන්වනවා. ඒ වගේම තමයි ප්‍රියකරන ශබ්ද හෙනවා නම් ඒක ඉෂ්ට විපාකයක් කුසලයකින් ලැබෙන විපාකයක්. ඒ වගේම තමන් කැමති නැති ශබ්ද නම් යමන්නේ ඒක තමන්ගේ අකුසල තමන් කරන ලද අකුසල කර්මයක අනිෂ්ට විපාකයක් ආදී වශයෙන් ඔය අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා. ඒක සත්‍යයක් කියලා හිතන්නට අපහසුයි. අපිට පේන නැහෙන හැම දෙයක්ම කර්මයෙන්ම සිදු වෙනවා කියන කතාව කෙසේත්ම පිළිගත නොහැකි දෙයක්. කෙසේ වෙතත් ඒක අභිධර්ම පොත්වල දැක් වෙන කරුණක්. එතකොට මේ විදිහට ඇසත් පැරණි කම්මයක් කියලා අපි අනිවාර්යෙන් පැරණි කම්මයක් ඇසට පෙර රූපත් පැරණි කම්මයක් කියලා හිතුවොත් අතීතයේ කරන ලද කර්මයක් තිබුණා කර්ම වටයක් ප්‍රයතනා ඒකෙන් දැන් විපාක වටයක් ප්‍රයත්නක වුණා කම්ම වටය දැන් විපාක වටයක් බවට පරිවර්තනය වුණා මේ විපාක වටය නිසා නැවත කෙලෙස් ධම්ම කෙලෙස් ඇති කර ගන්නා ලෝභයේ දේශයේ ඇලීම ගැටීම ආශාව රාගය ආදී වන දේ. මේ ක්ලේශ ධර්ම ඇති වෙනකොට අර විපාක වටේ ක්ලේශ වටයක් බවට පරිවර්තනය වෙනවා. දිගින් දිගටම සංසාරේ පුරා මෙලෙසින් මේ ක්‍රියාදාමයේ සිදුවෙච්ච නිසා තමයි මේ භවයේ දක්වාම සංසාර විමුක්තිය අපට ලබන්නට නැහැ කියන්නේ. එතකොට කම්ම වට රැස් කළා. ඒකේ විපාක අපිට ලැබෙනවා. බුදු වුණත් විපාක ලැබෙන එකෙන් බලකින්නට බෑ. නමුත් ඒ විපාක ලැබෙන විට අපි ඒවා ක්ලේශ වට බවට පරිවර්තනය කරගන්නට සුදුසුනේ. ඒ නිසා භවනා කරන අය විසින් ඇහැට රූප දකින්කොටම රාගාදී සිතුවිලි ඇති වෙන විටම ඒවා එතන මෙතනම සිහි කරලා කපහරින්න පුරුදු වෙන්න ඕන. රාගයක් ඇලීමක් ඇලීමක් ආසාවක් ආසාවක් නැත්නම් දකින්න ඔය විදිහට හිතන්නට පුරුදු වෙන්න දින්දා ජීවිතේ.
කනට ශබ්දයක් ඇහෙනකොට තමන් අපේ කරන ශබ්දයන් නම් ගැටීමක් තරහ කමනාපයක් ඇති වුණා නම් ඒක එවලෙම ශීකරත් කරන්න තරහක් තරහ කමනාපයක් කමනාපයක් නුෂ්ණාකම නුෂ්ණාකම නැත්නම් ඇෂනවා 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 එහෙම නැත්නම් ශබ්දය 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 මේ කවර ආකාරයෙන් හරි ශීකරලා අර සිත් අනවශ්‍ය ආකාර අකුසල විතර්ක 15 වෙන එක කපා හරින්නට පුරුදුවන්න එහෙම නැත්නම් දිගින් දිගටම අර විපාක වටේ ක්ලේශ වටයක් බවට පරිවර්තනය වෙලා සංසාර ගමන දිගින් දිගටම දිග් ගැස් වෙනවා මෙන්න මේ ක්‍රියාදාමයෙන් නතර කරන්නට ඕන භවනා කරන අයශේ කළ යුතුයි මේ විදිහට නව කර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊළඟට කියන කාරණාව ඉතා වැදගත් එකක් කතමෝට බික්වේ කම්ම නිරෝධෝ මකද්ද මහණෙනි කම්ම නිරෝධය කියන්නේ යෝකෝ යෝ බික්කේ කායකම්ම වචීකම්ම මනෝකම්මස නිරෝධා විමුක්ති කුසති අයං උච්චද බික්කේ කම්ම නිරෝධ කායකම්ම වචීකම්ම මනෝකම්ම කියන ඒ සියලුම කර්මයන් නිරුද්ධ වීම නිසා නිරුද්ධ වීමෙන් විමුක්ති කුසති විමුක්තිය ස්පර්ශ කරනවා නම් මෙන්න මේකට තමයි මහණෙනි මම කර්ම නිරෝධය කියලා ප්‍රකාශ කරන්නේ මේක අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වූ කෙනෙකුට පමණයි අන් අයට අත්දකින්නට බෑ ඒ උපරිම අවස්ථාවේ බුදුහාමුදුරෝ ඒ දෙයින් ප්‍රකාශ කොට වදාළි රහත් වූ කෙනෙකුට තියෙනවා විමුක්ති ශිතක් සියලුම දේවල් අතහැරී ගිය ශිතක් නිවනත් අතහැරලා ගිහිල්ලා තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අතහැරලා බාහිර පංචස්කන්ධ ලෝකයක් අතහැරලා බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නත් අතහැරී ගිය සියුම් දැනීම පවතින රහත් වූ කෙනෙකුට ඒකට කියනවා විමුක්ති ශිතය කියලා විමුක්තියන් තත්ත්වන් කියලා කියනවා අකුප්පා චේතෝ විමුක්තිය කියලා කියනවා අනිදර්ශන විඥාණය කියනවා විවිධ වචන ඔය සඳහා ව්‍යවහාර කරනවා එතකොට මේ සිත මතු ඒකට මතු පිටින් තියෙන සිත හා කිසිම ආකාරයේ සම්බන්ධතාවයක් නැහැ ඒ විමුක්ත සිතින් කිසිවක් කියන්නටත් බෑ හිතන්නටත් බෑ කරන්නටත් බෑ ඒක නිසා කිසිම කර්මයක් ඒ විමුක්ත සිතින් කිසි දවසක සිදුවන්නේ නැහැ සිදු කරන්නටත් බෑ උස්සාව ගත්තා මොන්නම දෙයක්වත් එහි ගෑවෙන්නේ ඒක නිසා අර කායකම්ම වචීකම්ම මනෝකම්ම නිරෝධා කායකම්ම වචීකම්ම මනෝකම්මස්ස නිරෝධා කාය වචී මනෝකම්මයන්ගේ නිරුද්ධ වීම විමුක්ති චිත ස්පර්ශ කරලා සිටින විමුක්ති චිත අද්දකින එතකොට කම්ම නිරෝධයක් තියෙනවා ඒ කම්ම නිරෝධයට පත් වෙච්ච නිසා තමයි අර රහත්ෝ කෙනෙක් කුසල් කරන්නේත් නැහැ අකුසල් කරන්නේත් නැහැ කියලා කියන්නේ මොකද කොයි රහත් වෙච්ච කෙනෙක් කුසල පාශික ක්‍රියාවන් කරනවා උනත් භවයේ ගෙන දෙන කිසිම ආකාරයේ කුසලයක් හෝ අකුසලයක් කරහත් ඔය කෙනෙක් විශේෂයෙන් සිදුවන්නේ මොකද විමුක්ත සිතහ මතු පිට සිත කිසිම සම්බන්ධතාවයක් නැති නිසා මතු පිට සිදෙන් තමයි නොයේ කුසලකම් හෝ මොනවා හරි කරන්නේ ඒක යටි සිත හා කිසිම සම්බන්ධතාවයක් නෑ මේක තමයි උපරිම වශයෙන් කම්ම නිරෝධය කියලා කියන්නේ ඊට පහළ අවස්ථාවවලදී කම්ම නිරෝධයක් තිබෙනවා සෝවාන් වෙනකොට කම්ම නිරුද්ධ කරනවා සෝවාන් වෙන පුද්ගලයා සක්කායදිට විචිකිච්ඡා ශීලබ්බත පනාමාසකේ සංගෝල ධර්මය සම්පූර්ණ ශීක්‍රීමෙන් තමයි සෝවාන් වන් ඕ ආත්මwidehatකට වඩා උපදින්නේ කවදාවත් දුගතියක නැවත උපදින්නේ නැහැ සතර අපායෙ නිදිලා එතකොට යම් කිසි කෙනෙක් ඒ සෝවාන් වෙන භවයේ දක්වා යන්තා සංසාරේ පුරා යන්තා අපායගාමී අකුසල කර්ම කරලා තියෙනවා නම් ඒ සියලුම අකුසල කර්ම වල විපාක ශක්තිය සෝවාන් වෙනකොට නිරුද්ධ වෙනවා. කර්ම නිරෝධා කියන්නේ කර්මය නිරුද්ධ කරනවා කියන එක නෙවෙයි ඒක තේරුම් ගත යුතුයි. කර්මයක් කරලා ඉවර වෙනකොට මේ ඒ කරපු කර්මය නිරුද්ධ වෙනවා. දැන් මේ අය ධර්මයේ ශ්‍රවණය කරනවා ඒක කුසල කර්මයක් ධර්මේශර වෙන කියලා ඉවර වෙනකොට මේ කුසල කර්මයන් නිරුද්ධ වෙලා මුත්තේ නිරුද්ධ කරන්නට ඒක දෙයක් නැහැ. කුසලයක් කළත් අකුසලයක් කළත් ඒක කරලා ඉවර වෙනකොට මේක නිරුද්ධයි නැති වෙනවා. නමුත් ඒකේ විපාක සත්‍යය තියෙනවා. මේ විපාක සත්‍යය කවදා හෝ දවසකදී අවස්ථාව ලැබුණ පරිදි ලැබෙන පරිදි ඒක පළදෙන. එතකොට මේ විපාක ශක්තිය ඒ කියන්නේ දුගතිගාමි අපායගාමි අකුසල කර්ම කර්ම අනන්ත ප්‍රමාණවත් කරලා තියෙනවා භවයේ පුරා එතකොට සෝවාන් වෙනකොට ඒ සියලුම කර්ම විපාක ශක්තියෙන් ශේක ආත්ම හතකට එහා නැවත උපදින්නේ උපරිම වශයෙන් ආත්ම හතයි උපදින්නේ ආත්ම හතකට නෙවෙයි ආත්ම අසංඛේ 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 ගණන් එහා උපදින්නට සුදුසු කර්ම තිබෙනවා සංසාරේ පුරා රැස් කරලා සෝවාන් වෙනකොට ඒ සියලුම කර්ම වල විපාක සත්‍ය නොසේ කරන සකදාගාමි වෙන පුජ්‍යලයා කර්මයන් ශේ කරනවා සකදාගාමි වෙච්ච වෙන කෙනා එක ශරේ උපදින්නේ ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම රහත් වෙලා පින්නම් පාන එක පිරිනොම් පානවාමයි
එතකොට එක භවයක් ඉපදීමට ඉතිරිය තිබෙන්නේ ඒ භවයේ ඉපදීමට තිබෙන කර්ම ශක්තිය හැර අනිශ්චලවම කම්මං කර්ම විපාක ශක්තිය නිරුද්ධ කරනවා. අනාගාමී උපජ්ජලයෙන් උපදීන්නේ සද්ධා වාසයක පමණයි. කාමාවචර ලෝකවල උපදින්න තියෙන සියලුම විපාක ශක්තියෙන් ඔහු විසින් ඕවෝ ඒ විසින් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරනවා. රහත් වෙනකොට නැවත ඉපදීමක් නැහැ. ඒ ජීවිතය පවතින තාක් යන්තාක් දුක්ඛෝ සැප විඳින්න තියෙනවා නම් ඒ ප්‍රවෘත්ති විපාක ගෙන දෙන කර්ම ශක්තියෙන් ටික පමණයි තියෙන්නේ. අනිත් ඔක්කොම දේවල් නිරුද්ධ වී යනවා. විමුක්ත සිතෙන් පසුව කිසිම කර්මයක් ඇති වෙන්නේ නැහැ. කුසල අපසල් කර්ම වුණත් භවයේ ගෙන දෙන කර්ම කිසිවක් සිදු වෙන්නේ නැහැ. එතකොට රහත් කෙනෙක් පිරුණුවම් පාන විට සම්පූර්ණයෙන්ම කර්මඵල නිරුද්ධ වී යනවා. සියල්ලම නිවිදෙනවා. මේක රහත් වෙච්ච කෙනෙකුට අත්දකින්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා. එකෙන් එකක් දෙකක් පමණක් අපි ප්‍රකාශ කරන්න මතු දවසකදී හෝ කාට හරි ප්‍රයෝජනවත් වේවියයි යන අදහසින් ඒක අපි ප්‍රකාශ කරනවා. රහත් වෙච්ච කෙනෙකුට පැහැදිලිව පේනවා තමන්ගේ විමුක්තිත නිදහස්ිත පවතින හේතු දෙකක්. තමන්ගේ ජීවිත ශක්තිය ජීවිතෙන් දෙන රූපේ පවර්ණ පන්න ටිකේ පවර්ණ පවතින ශායක විමුක්තිත රඳා පවතිනවා. ඒක මත රඳා පවතිනවා. කර්ම ශක්තිය පවතින නිසා ඒ මත රඳා පවතින මේ දෙකෙන් කවරක් හෝ ගෙවුනට පස්සේ දෙකම හෝ දෙකෙන් කවරක් හෝ නැති වුණාට පස්සේ මේ විමුක්ත සිතට පවතින්නට තැනක් නැති යන මම මේ උපමාවක් කියනවා. අපි හිතමු 70 ගානක් දිග ලෑල්ලක් තියෙන අහසට ඒක දික් වෙලා තියෙන්නේ. මිනිහෙකුට ගමන් කරන්න පුළුවන් හැඩයකට ඒක තියෙන්නේ කියලා. ඒ පුජ්‍යලයා ලෑල්ල දිග යනවා 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 අන්තිමට ගිහිල්ලා අසෙන්ඩවට ගිහිල්ලා පළවෙනි පාදයේ උස්සලා තියුවා. අනිත් පාදයේ උස්සපු ගමන්ම ඒ පුජ්‍යලයා එතන නැහැ. අන්න එලෙසින් මේ කර්ම ශක්තිය ජා ජීවිත ශක්තිය දෙක හෝ දෙකින් එකක් හෝ දෙවිච්චි දාට මේ සියල්ලම නිමී යන ආකාරය එවැනි කෙනෙකුට තරමක් දුරට අත්දකින්නට පුළුවන්. තරමක් දුරට කියන්නේ 100%ම අත්දකින්නට බැහැ. අනුපා විශේෂ නිර්වාණ ධාතු අත්දැකීමක් එතන තියෙන්නේ. රහත් ඵල සිටත එහා තත්ත්වයක් නමුත් 100%ම නෙවෙයි. බොහෝ දුරට සමීපයි. තවත් ආකාරයකින් කෙනෙකුට හිතන්න පුළුවන් මේ විමුක්ත සිත පවතින්නේ කුමක් නිසාද කියලා බලනකොට තමන්ට පේනවා තමන් ජීවත් වන නිසා විමුක්ත සිත පවතින. ජීවත් වන්නේ භවංග සිතේ පැවැත්ම පවතින නිසා. මේ භවංග සිත නිරුද්ධ වී ගියා නම් කියලා සිතලා මේ මොහොතේම මගේ ජීවිතය මරණයට පත් වේවායි දැඩිව අදිෂ්ඨාන කරලා මරණයෙන් පස්සේ ඉතිරවන්නේ මොකක්ද කියලා සිතුවොත් අවංකව මරණයට සූදානම් වෙලා දැන් මේ මොහොතේම මැරෙන්නට 100%ක්ම සිත එකඟව සූදානම් වෙලා යදී කළොත් එකපාරට මුළු කයත් මුළු විශ්වයත්ම කලවරක් වෙනාසේ නොපෙනී ගොස් සියුම් දැනීමක් ශේෂ වෙනවා. මෙන්න මේ සියුම් දැනීම ශේෂ වුණාට පස්සේ මේ අවස්ථාවේදී වෙන මොකක්වත් ලෝකේ නැහැ. සියුම් දැනීම මාත්‍රේ හැර මේ අවස්ථාවේදී සත්‍ය වශයෙන්ම මරණයට පත් වුණා නම් මෙහි තියෙන විඥාණයට මොකද වෙන්නේ? මේ තියෙන සංඥාව කෝ, මේ තියෙන වේදනාව කෝ, මේ තියෙන සංස්කාර කෝ කියලා ඒ දෙස හරියට බලන විට පුදුම ශාන්ත නිවුණු ශීතල වීමකට පත් වෙනවා. එයින් එහාට යන්නට තැනක් නැහැ. තවත් කෙනෙකුට ඕන නම් පුළුවන් මම මේ කාර්යයක් දෙකක් කියන්නේ අර කම්ම නිරෝධයේ අද්දැකි හැකි ආකාරය. රහත් වෙච්ච කෙනෙකුට පුළුවන් ඕනෑම අවස්ථාවකදී තමා දේශිත භවංගයට පත් කරගන්න. නින්ද යන්නට ඕනෑ ඕනෑම අවස්ථාවකදී පුළුවන් සියලු අවස්ථාවේදීම නින්දාගන්න නොසිටින විටදීම භවංගයට සිට පත් කර ගැනීමට ඒකට අදිෂ්ඨාන මාත්‍යයක් පමණයි අවශ්‍ය. අනිත් කෙනෙකුට එහෙම අදිෂ්ඨාන කළ භවංගයට සිට පත් ගන්න බැහැ. එවැනි කෙනාට ප්‍රතිසන්දි විඥාණයට සිට පත් කරගන්නට පුළුවන් භවංගයට සිට පත් කර ගැනීම තුලින් තමන්ට පැහැදිලිව පේනවා ප්‍රතිසන්ද විඥානේ ගුරුස් එල්ලුනේ කොහෙද කියලා. මවසහ පියා එකතු වෙච්ච ධාතු කොටස් දෙකක කලර රූප අවස්ථාවේදී එතනම නාම රූප දෙකක් තියෙනවා දකින්න. ප්‍රතිසන්ද විඥානේ නාමය ඒක ගිහින් ඇල්ලුනේ රූප කොටසේ නාම රූප දෙකකින්මයි මේක ආරම්භ කරන්නේ.
මේ පංචස්කන්ධ ලෝකේ වෙන දෙයක් නැහැ. නාමයක් තමන්ගේ දෙයක් නෙවෙයි, රූපයක් තමන්ගේ දෙයක් නෙවෙයි. රූපෙ කෙලින්ම බාහිර වස්තුන් නිසා එකක්, නාමයේ කියනක සම්මෙන් ආපු විපාක සත්‍ය තමා හෝ තමාට අයද්දයක් නෙවෙයි, සුද්ධ දැනීම මතයක් තමයි. මේ ප්‍රතිසන්දි විඥානේ එන විට ප්‍රතිසන්දි විඥානේ එල්බ ගන්නට රූප කොටසක් නොතිබුණා නම් ඒක නිරුද්ධ වී දිවි ගොස් තිබුණා නම් නැත්තටම නැති වී ගොස් තිබුණා නම් මේ ප්‍රතිසන්දි විඥානේට මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ බලනකොට මුළු විශ්වයම කළුවර වෙටි තනි කර ශාන්තෝ ශීතලෝ ස්ථාංශයෙන් දැනීම මාත්‍ර පමණ ශේෂ වේවි. ඒ ශේෂ වෙන අවස්ථාවේදී මම සත්‍ය වශයෙන් මරණයට පත් වෙන මොනවද ඉතුරු වෙන්නේ කියනකොට කියලා දකිනකොටම සියල්ලම නිවි ගොස් ඉතාමත්ම ශෝම් කියන්නට බැරි තරම් ශෝම් ශාන්ත දෙවීමකට සිතපත් වෙනවා. එදාට තේරෙනවා කර්ම නිරුද්ධ වීම තුළින් සම්පූර්ණයෙන්ම ධාතිය ශේවීම තුළින් කම්ම ඔක්කොම නිරුද්ධ වී යන ආකාරය. එයින් පස්සෙ යන්තා කකුසල විපාකව කුසල විපාකව පළ දෙන්නට තියෙනවා නම් පළ දෙන්නට කෙනෙක් නෑ. ඒක නිසා ඔක්කොම කන්නසේ වෙන කර්මපලසේ වෙන යන්තා හතුරු හමුදාවක් හිටියත් ඒ හතුරු හමුදාවට හතුරේ කියලා කියන්නට කෙනෙක් නෑ. ඒක නිසා හතුරු හමුදාවල් වශයෙන් දැක්කෙන අය මිනිස්යෝ වරි අමනුෂ්‍යයනි කවුරු වරි ඔක්කොම නිරුද්ධ වී යනවා. යන්තා දුකක් තියෙනවා නම් ඒ දුක් ඔක්කොම මේ පංචස්කන්ධයේ ප්‍රවත්න පවතින නිසා පවතින්නේ. ඒ පංචස්කන්ධ ධර්ම නිවන්නට පස්සේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නැවත ඉපදීම සංසාරයෙන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. දැන්ද එතකොට නැවත ඉපදීම සංසාරයේ පුරා නැවත නැවත ගමන් කිරීම සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන ආකාරය දකිනවා. දකිනකොට ඒ පුද්ගලයාට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් කර්ම ඵල නිරෝධය කියන්නේ කර්ම විපාක නිරෝධය කියන්නේ මේකයි. මේන් මෙහා කර්ම විපාක නිරෝධයක් ඇත්තෙත් නැහැ. දුකේ කෙලවරක් දකින්නටත් බැහැ. බුදු වුණත් දුක තියෙනවා, පශේප දුණත් දුක තියෙනවා, රහත් වුණත් දුක තියෙනවා. පිරිනම් පාන තෙක්ම චිතින් දුක අල්ලන්නේ තියෙක වෙන දෙයක්. නමුත් කායික දුක් අත්දකින්න ප්‍රශ්නය. මේක මේ ඇතරම් ප්‍රයෝජනවත් දෙවි කතමාද මේකේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද මහන්නේ? මේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේක තමයි මේ ඇට ප්‍රයෝජනවත් වන්නේ. අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්යසංග මාර්ගයමයි මහන්නේ. මේ කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා මා බදාලා. එතකොට දැන් මේ කියනකොට ප්‍රායෝගිකව කරන්නට පුළුවන් කෙනෙක් හිටිනවා නම් එක කරමින්ම මේ ධර්ම දේශනා අහන්න අහලා ඉවර වෙනකොට සමහර කෙනෙකුට නිවන සිතපත් කර ගන්න පුළුවන් වේවි. නිවනට සිතපත් කර ගැනීමට තරම් හැකියවන්නේ ඒකට සුදුසු මට්ටමට සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු වෙලා පංචස්කන්ධය යථාහතේ තේරුම් අරගෙන සිටියොත් පමණක් නැති කෙනෙකුට නේ. එතකොට අපි කියවා චක්කුම් වික්ඛවේ පුරාණ කම්මං සෝතම් පුරාණ කම්මං ආදී වශයෙන්. ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොම පැරණි කම්ම, මනසත් පැරණි කම්ම. එතකොට මොකද්ද මෙතනින් මතුවෙන කාරණා? සංනික්කර මෙතන තියෙන්නේ හේතු ඵල දෙකක්. කර්මයේ හේතුව ඇස ඵලයක්. කම්මේ හේතුව කන ඵලයක්. කර්මයේ හේතුව නාශේ ඵලයක්. කර්මයේ හේතුව ඒකේ ඵල තමයි දිව ශරීරයේ මනස මේ සියල්ලම. මම කියලා හිතන, මගේ කියලා උපාදාන කරන, මෙතන සත්‍යෙක් සිටිනවා, මමෙක් සිටිනවා කියලා වැරදි දෘෂ්ටියක එල්බගෙන සිටින මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය මොකද්ද කියලා පැහැදිලිවම අවබෝධ විය යුතුයි. මේ කර්ම සහ කර්මයන්ගෙන් ඇතිවෙච්ච විපාකයන් ස්වરૂපය වෙන දෙයක් නෙවෙයි. හේතුඵල ක්‍රියා ධර්මයක්. මෙතන ආත්මයක් කියන්නට කිසිම දෙයක් නෙවෙයි. මම මේ කියනකොට මේක තේරෙන එක නෙවෙයි අවශ්‍ය ගන්නේ තමන්ට අවබෝධ වෙලා තේරෙන එක. තමන්ට අවබෝධ වෙලා පෙනුනේ නැත්නම් මේ ධර්මයෙන් මොනම ධර්මයකින්වත් මේ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්නට බෑ. එනිසා අවබෝධ කර ගැනීම අවශ්‍ය වන්නේ කියන එක තේරෙන එක නෙවෙයි. Tamandama තේරෙන්නු නැහැ කන නාසය දිව ශරීරය මේ කොම
අතීතේ කරපු කර්මයකින් ආපු විපාක සත්‍යය මම මගේ දෙයක් නෙවෙයි. චිත තනිකරම අතීත කර්මයෙන් ආපු විපාක සත්‍යය මගේ මම හෝ මගේ දෙයක් නෙවෙයි, මට අයත් දෙයක් නෙවෙයි. මේ මම මගේ දොන කර්මවලින් ආපු විපාක සත්‍යයක් වන හේතුඵල ප්‍රයදාමයක් වන මේවා මම මගේ කියලා ගත්තේ මේ ගැන නොදත් අවිද්‍යාව මගේ ශිත තිබුණ තුල තිබුණ නිසා මගේ ශිත තුල මෙන්න මේ නොදත්කම තිබුණා. ඒක තේරෙන්න ඕන නොදත්කම Tamanට තේරෙන්න ඕන මේවා අනාත්මයි කියලා වැටහෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන චක්ඛුංකෝ වික්ඛේ පුරාණ කම්මංග විසංකතං අபிසංචේත්තං වේදනීයං දක්තබ්බං. වේදනාගෙන දෙන දෙයක් ඇහැ කියන එක. අෂ කියන එක දක්වත් එහෙම අෂ තුලින්ම කොයිතරම් දුක් පීඩා කරදර ගෙන දෙනවද කියන කාරණාව තේරුම් ගන්නට ඕන. කොයිතරම් රෝග පීඩා ඇෂේ ඇති වෙනවද? ඒකෙන් කොයිතරම් දුක් Tamanට ලැබෙනවද? කන නිසා කනේ කොච්චර රෝග පීඩා ඇති වෙනවද? ඒකෙන් කොයිතරම් දුක් ලැබෙනවද? නාසය නිසා කොයිතරම් රෝග පීඩා හැදෙනවද? දිවේ කොයිතරම් රෝග පීඩා සමහරට පිළිකා වැනි තත්යන් පවා ඇති වෙන්න පුළුවන්. ඊට පස්ව මුළු ශරීරේම කොයිතරම් රෝග පීඩා දුක් ඇති වෙනවද? මේවා ඒකාන්ත වශයෙන්ම දුක් ඇති කරන දේවල් නිසා මේක තමයි දුක්ඛ සත්‍ය කියලා පේන්න ඕන. Tamanට අවබෝධ වෙන්න මං කියන එක තේරෙන්න නෙවෙයි අවශ්‍ය. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා අවබෝධ වීමයි අත්‍යවශ්‍යයි. මනස නිසා තමයි මේ දුක් කොහොම අපි අත්දකින්නේ. මනස තමයි දුක්ඛ සත්‍ය. එතකොට මේ කයයි සිතයි දෙකම ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා තේරෙන්න ඕන. එහෙට රූපයක් වෙනාට පස්සේ රාගෙන් දැවුනොත් මේක විශාල පරිලාහයක් සංතාපයක් දැවිල්ලත් ඇවිල්ලා කනට අපේ ශබ්දයක් ඇහුණාට පස්සේ Tamanta හිතට ශනසීමක් සොයක් නෙවෙයි තියෙන්නේ, අසහනයක් දුක. මේ වගේ අනිෂ්ඨ අරමුණු ලැබීම තුළින් විවිධාකාර ඇස නිසා කන නිසා නාසය දිව ශරීරේ මනසට Tamanta විවිධාකාර දුක් ලැබුණා. මේ විදිහට අසත ප්‍රිය රූප දැක්කහම කනට ප්‍රිය ශබ්දව ඇසුණාට පස්සේ ප්‍රිය අරමුණු අනිත් ඉන්ද්‍රියන් හමුණාට පස්සේ මේවාට ඇලෙනවා, ආශා කරනවා. අභේදම ඇහැට පේන ප්‍රිය රූපයක් දැකලා රාගයෙන් දැවුණයි කියලා. ඒ රාගයෙන් දැවෙන විට කිසිම සහනයක් හිතට නැහැ. අසහනයක් තියෙන්නේ. නමුත් ලෝක ශබ්ද හිතන්නේ එතන සැනසීමක් සුවයක් ප්‍රීතියක් සතුටක් ආශාදයක් තියෙනවා කියලා. ශක්තියක නෙවෙයි ඇත්ත වශයෙන්ම තියෙන දෙවිල්ලක් එතන තියෙන. දේශය ආපුවම දෙවිල්ලක් තියෙනවා වගේම තමයි රාගය ආපුවම දෙවිල්ලක් තියෙන. නමුත් ලෝක සත්‍යයදයක තේරුම් ගන්න බැරි එක ඒගොල්ලන්ගේ අවිද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමයක්. සත්‍ය වශයෙන්ම දුකක් එතන තිබෙනවා. ඒ වගේම කනනාසේ දේව ශරීරයේ මනසට රාගාදී සිතේදී ඇති වුණාට පස්සේ ඇලීම් බැඳීම් ඇති වුණාට පස්සේ විශාල දුකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනාවක් කළා, දැන් චක්කුම් වික්ඛවේ ආදිත්තං කේන ආදිත්තං රාගග්ගිනා දෝෂග්ගිනා මෝහග්ගිනා ජාතිය ජරායි මන්නේ නිසෝකේ ඉපද්දේ දුක්ඛේ දොම්නසේ ආදිත්තං තේ වදාමි. මහණෙනි ඇස දිලිගෙන තිබෙන්නේ කුමකින්ද? මහණයා ඇස දිලිගෙන තියෙන්නේ රාගග්ගිනා රාගගින්නෙන්, දෝෂග්ගිනා දෝෂගින්නෙන්, මෝහග්ගිනා මෝහගින්නෙන්, ජාතිය ජරායි මරණේ නිසෝකේ ඉපද්දේ දුක්ඛේ දොම්නසේ උපායාසේ ආදිත්තං තේ වදාමි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්සලින් ගිනිගෙන දැනෙන්නේ. අසත ඒ රූපේ පෙන්ලැදීන් ගැටින් ආදී ඇතිලා ඒක මරණ මොහොතේ ශීපත් වුණොත් එහෙම නියත වශයෙන්ම සතර අපාවල උපදිනව දුකටිගාමි වෙනවා. අනන්ත අප්‍රමාණ දුක් ගැට ලබා දෙනවා. අපි මේ මම්ගේ ඇස කියලා ඇලි ඇලි බැඳි බැඳි ආශා කරන ඇසෙන් සිදුවන ක්‍රියාදාමයේ ඒකයි නියත වශයෙන්ම දුක් ලබා දෙනවා. ඒක නිසා දුක් සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්නවා. ඇස දුක් සත්‍යයක්, ඇස දුක් සමුදය සත්‍යයක්. තමන් අතීත සංසාරයේ දේශිත සිත දැන් යොමු කරන්නට ඕනේ. යොමු කරන විට ජවන පඤ්ඤාවකින් සමන්නාගතෝ කෙනෙක් නම් එක ක්ෂණයකදී දකින්නට පුළුවන් ඈත ඈත ඈත. කුීතරන්නම් කාලයක් පුරා සංසාරයේ පුරා අසත ප්‍රිය රූප දැකලා නැත්නම් අසත අප්‍රිය රූප දැකලා ඇලිලා ගැටිලා කටයුතු කිරීම නිසා උපුම්මන කාල පරිච්ඡේදයත් තුළදී අවීචියාදී අපාවල ඉපදීපදී මේ කුීතරන් දුක් විඳලා කියනවාද?
ප්‍රේත ලෝකවල ඉපදලා කොයිතරම් දුකක් විඳලා තියෙනවද? තිරසංගත සත්යන් වෙලා කොයිතරම් දුකක් විඳලා තියෙනවද? මනුෂ්‍ය ලෝකවල ඉපදලා කොයිතරම් දුකක් විඳලා තියෙනවද? දිව්‍ය ලෝකවල ඉපදන රාග ගිනි වලින් දැවි දැවි දුක් විඳින අය අනන්තවත් ඉන්නවා. බ්‍රහ්ම ලෝකවල උදේන මෝහ ගින්නෙන් දැවෙනවා. මේ විදිහට මානෙන් දැවෙනවා, මෝහෙන් දැවෙනවා, විදාකාරෙන් දැවිලි කියන එතන. එතකොට සංසාරයේ පුරා මේ ඇස නිසා කොයිතරම් කාල පරිච්ඡේදයක් පිස්සි දුක් විඳලා දුක් විඳලා තියනවාද? ඒ දුකේ කෙලවර සීමාවක් තියනවාද කියලා දැන් දැනෙන්නට ඕන. කන නිසා මේ ආකාරයෙන්ම සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක් ගැහැට විඳලා තියෙනවා. සංසාරි ජාති ජරා මරණ දුක් කොක්කො ගින්දේ මාර කලින් කියලා ඇසක් නිසා දුක් සමුදේ සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය, කන්නාසේ දිය ශරීරයේ මනස කියන සෙන්දයන් නිසා දුක් සමුදේ සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය, මේ දුක් සමුදේ සත්‍ය ක්‍රියාත්මක වීම තුළින් දුක ඇති කර දුන්න ආකාරය මේ දැන් දකින්න. දැන් අපට පේනවා නම් මේ විදිහට මහා සංසාර දුකකට ඇදලා දාපු ජාති ගින්නට, ජරා ගින්නට, ව්‍යාධි මරණ ආදී ගින්දරි ගිනි ගාලාමන්ට ඇදලා දාපු සතර අපාය වලට ඇදලා දාපු ඇස නේද මේ මම කියන්නේ, මගේ කියන්නේ එවැනි ඇසකට නේද මම මේ ආශා කරන්නේ කියන හැඟීම දැන් Tamanට තේරෙන්නට ඕන. කන, නාසය, දිව, ශරීරයේ මනස, සිත, ඉන්ද්‍රියන් තුළින් මේ විදිහට සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක් ගැහැට විඳ මෙවැනි දුක් ගැහැට ලබා දුන්නා වූ සසර දුකට ඇද දැම්මා වූ සසර සසර බැඳි වල ගැට ගැසුවා වූ මේ අශකනාසේ දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ද මේ මම කියලා හිතන්නේ, මගේ කියලා හිතන්නේ, උපාදාන කරන්නේ, මේවටද මම ඇලින්නේ, මේවටද මම බැඳින්නේ, මේවට ඇලී යුතුද, මේවට බැඳී යුතුද සමන්තම තේරෙන්නට ඕන. එම මේ තරම් මහා ගිනි ජාලාවක් ලබා දුන්නු ගිනි ජාලාවට ඇදලා තමන නිරන්තරයෙන්ම දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ලෝකය මට නම් පේන්නේ අවංකවම මෙන්න මේ විදිහට. සර්පය බුඩාදාලා තියෙන සර්ප මල්ලක් වගේ. කොයි වෙලාවෙ නයි පොළොංගු අරන් මෙන් වැන්න සත්‍යම දාලා තියෙන සර්ප මල්ලක් වගේ කොයි සත්‍යයක් කොයි වෙලාවෙ ගහද කොයි දුක කොයි වෙලාවෙ ඇති දන්නේ නැහැ මේ පංචස්කන්ධ ලෝකේ තුනේ. නැත්තම් ඕනෙම වෙලාවක පුපුරන්න පුළුවන් බෝම්බ ගොඩාක් ඇතුලේ දාලා තියෙන මල්ලක් වගේ මේ ශරීරයේ කියන කොයි බෝම්බේ පුපුරද්දි කොයි වෙලාවේ කොයි ආකාරයෙන් දුකකට පීඩාවට පත්වෙයි දන්නේ නැත්තම් මේ ශරීරය කියන්නේ මොන ගිනි කන්දක් වගේ, පූජාමා ගිනි කන්ද වෙන ගිනි කන්දක් වගේ. කොයි වෙලාවෙ දුම දායිද, කොයි වෙලාවෙ පුපුරයිද, කොයි වෙලාවේ ලාවක් ගලගලා යයිද කියන්නට දන්නේ නැත්තම් තමන්ගේ හතරපටේටම සතුරු වට කරන අවි ආයුධ අරගෙන යන කටවන්නට කොඩන්න බලාගෙන ඉන්න හතුරු හමුදාවක් වගේ පංචස්කන්ධ ලෝකය කියන්නේ. නැත්තම් මේක මහා වදකයක පංචස්කන්ධ ලෝකය කියන්නේ. තමන්ට මේ සංසාරේ පුරා වද දුන්න, දැනුත් වද දෙන, අනාගතේ වද දෙනු ලබන දෙයක් මේ පංචස්කන්ධ ලෝකය කියන්නේ. මේක වදකයක වශයෙන්ම දත යුතුයි කියලා බුදුහාමුදුරු දැක්වෝ පාඩයක් තියෙනවා. මේක මහා වදකී. මේ වදකීක් බව නොදැන මේක මහා හොඳ දෙයක්, ඇලුම් කළ දෙයක්, ආශා කළ යුතු දෙයක් කියලා ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරපු මෝඩකම සමාගයේ සිටට දැන් පේන්නට ඕන. ඒ අවිද්‍යාව දුරු වෙන්නේ මේ විදිහට ප්‍රඥාසකින් ඒවා දකින විට. මේවා මම කියනකොට තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය, මම නැවත 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 මේ කියන්නේ මේකේ තියෙන වැදගත්කම නිසා මේවා Tamanටම අවබෝධ වෙලා පෙනී ආයිති. එහෙම නැත්තම් මේව නිවන් ලබන්නට බෑ. එතකොට මේ විදිහට හරියට අවබෝධ වෙනකොට මේවා නිරන්තරයෙන්ම මම මගේ නොවන හේතුන්ගෙන් හටගත් කර්මාදී හේතුන්ගෙන් හටගත් අනාත්ම ධර්ම. මගේ නොවන, මම නොවන, නිරන්තරයෙන්ම අනිත්‍ය දයන දුක් පීඩා ලබා දෙන දුක් ආකාරයක් වූ මේ පංචස්කන්ධ ලෝකයේ මොන එකකට අහවල් වැඩකට පවත්වාගෙන යනවද? කවල පොවල නහවල නිදි කරවල ආරක්ෂා කරන දෙහෙතේ දිල්ල රටේ තියෙන හැම බැල මෙහෙවර තමක්ම කර කර මේ පංචස්කන්ධ ලෝකයේ පවත්වාගෙන යන එක මොයි මොන කර්මයකට සිදුවෙච්ච දෙයක්ද කියලා මට නම් හිතෙන්නේ අවංකවම කියනවා. Tamandat එහෙම අවබෝධ වෙනවා නම් මේ පංචස්කන්ධ ලෝකයේ තරම් එපා කරපු දෙයක්, පංචස්කන්ධ ලෝකයේ තරම් බිය වීසු දෙයක්, පංචස්කන්ධ ලෝකයේ තරම් නොතබා ගත යුතු දෙයක් තවත් ලෝකේ නැහැ.
ඒක නිසා මේ පංචස්කන්ධ ලෝකයේ ඒ ආකාරයෙන් දකිනවා නම් දැන් අවබෝධ වෙනවා නම් එවන් පස්සම් වික්‍රේ දෙක්කෝ චක්කුස්මින් නිම්බින්ද දෙනිම්බින්දම් විරජ්ජති විරාගා විමුක්ති එදෙසින් දැක්කෝ පාඩ තියෙන වෙනස් සූත්‍රවල මේ ආකාරයෙන් ඇසකන නාසය දිව ශරීරයේ මනස ගැන හරි අවබෝධකින් දකිනවා නම් මේවා කෙරේ නිම්බින්ද තී කල්ලති වෙනවා ඇලෙන්නේ නැහැ විරාජිත නිම්බින්දන්තෝ විරජ්ජති ඒ නිම්බින්දම් විරජ්ජති කල්ලති දෙන විට මේවා කෙරේ ප්‍රාග්යක් නෙවී ඇති වෙන්නේ විරාගයක් විරාග විමුක්තිතේ විරාගය කියනකොට නිදහස් වෙනවා. දැන් මේ විදිහට Tamanට හරියටම තේරෙනවා මේ පංචස්කන්ධ ධම්ම ඒකාන්ත වශයෙන්ම වදකේක හතරෙක Tamanගේම දුක පිණිස අහිත පිණිස පවර්ණා වූ දෙයක්. මේක කිසිසේත්ම නොපවතින දෙයක්. මේක පවතින තාක්කල්ම දුක තියනවා. මේ දුක නැත්තටම නැති වී යාම තාංශකක් වෙන ලෝකේ නැත කියන අවබෝධයේ පිට මේ සියල්ලම මම අතහරිනවා කියලා දැන් අතහරිනවා. මේ අතහැරියාට පසුව චිත්තට මේ රූපස්කන්ධය සහිත මුළු ලෝකෙම නොපෙනී යන භාවනාව දිනු කෙනෙකුට නම් සියුම් දැනීමක් සිස් භාවයකට පිසිතපත් වීමක් මෙහිදී කෙනෙක් අත්දකින්. මේ தත්ත්වයටපත් වෙන්නට බෑ. පංචස්කන්ධ ලෝකේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්මාදී තත්ත්වයන් කලින් මැනවින් අවබෝධ කරලා නොතිබිච්ච කෙනෙකුට නොතිබෙන කෙනෙකුට මේ භවයේදී හෝ පෙර භවයේදී අවබෝධ කරලා තියෙන්නට එන්නේ අවබෝධය ඇති කෙනෙක් මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්ම කෙරෙහි සම්පූර්ණයෙන්ම කලකිරන්නේ බින්දම් පෙරජ්ජති විරාගා විමුච්ඡති කලකිරලා මේක කෙරෙහි බැඳෙන්නේ නැතුව මේ සියල්ලම අතහැර යුතුයි කියන අවබෝධයේ තේසල අතහැරියොත් ශිෂ් භාවයකට සිටපත් වෙනවා. දැන් තියෙනවා ශාන්ත බව. සුවයක් තියෙනවා. කය දැනෙන්නේ හරි ශාන්තයි, හරි ප්‍රණීතයි, හිතට හරිම සැනසීමක්, සැනසීදායක, සුවදායක තත්ත්වයක්. මෙතන තියෙනවා මනුෂ්‍ය ක්‍රියාදාමයේ මනෝ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතං වේදනීයං දට්ඨබ්බං. මේ මනස පැරණි කර්මෙන් හටගත් දෙයක් හේතුන් හටගත් ඵලයක් තමන්ගේ දෙයක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මේ මනස තමන්ගේ දෙයක් නෙවෙයි, කර්මෙන් හටගත් දෙයක්, අනාත්ම ධර්මයක්. මේ මනසේ පැවැත්මක් දැන් මෙතන තියෙනවා. පංචස්කන්ධය කෙරෙහි කලකිරිය යුතු වන්නේ පංචස්කන්ධය තුළින් දුක ලබා දෙන නිසාම පමණක් නොවේ. මේ තරම් ශාන්ත ප්‍රණීත සුව තත්ත්වේ පවා තියෙන්නේ පංචස්කන්ධ ධම්ම. තමන්ගේ ශරීරයේ තමන්ට සිතේ තේින් නැති එක ඇත්ත. නමුත් කයේ පැවැත්ම තියෙනවා. ඒ කයේ ඉල්ලිලා තමයි මේ දැනීම මාත්‍රේ පවතින්නේ. ඒකේ තියෙන වේදනාව ශාන්ත සියොම් වේදනාවක්, නිරාංශ වේදනාවක්, ශාක වේදනාවක් තියෙනවා. ඒකෙම තියෙනවා විඥානස්කන්ධයේ පැවැත්ම. ඒකම තියෙනවා. ඒකම සංඥාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ විඥානයේ පැවැත්ම සඳහා හේතුපාදක චෛතසික ධර්මයන් කියන සංස්කාර ධර්මයන්ගේ පැවැත්මත් එහි පවතිනවා. මෙතන මේ පංචස්කන්ධ ලෝකයක් තියෙනවා. මේ පංචස්කන්ධ ලෝකයේ තුලින් සැප අද්දකින මේ අවස්ථාව පවා කලකිරීමක් මට තේරෙන උපමාවක් කියනවා. ගිනිගෙන දැවෙන ගිනි අඟුරු බලක් මැද කෙනෙක් දැවි දැවි පිච්චෙනවා. ඒ වගේම ඒවත් මේ යපඩ යන කටු කම්බි වැනි කඩු වැනි දේවල් තියෙන ඒවද කැපෙනවා. මිනිගෙන දැවෙනවා. මේ කුජලා මේකෙන් බේරෙන්න කියලා වේගෙන් උඩපන්නකොට මහා හයියෙන් සීතල සුරඟක් හමාගෙන යන ශිෂිලක් දැනෙනවා. ආපහු වැටෙන්නේ ගිනි ගොඩට. ඒ වගේ මේ පංචස්කන්ධ ලෝකයේ තලින් මොන ධ්‍යානශයක් ඉඳ මොන පරසමස්සයක් ඉඳ මොනදී මොන ආකාරයකින්ද නැවත වැටෙන්නේ අර ගිනි ජාලාවටමයි. එහෙමනම් මේක කෙරෙහි කලකිරීමේ නාමයේ පැවැත්මම දුක් ලබා දෙන හේතුවක්, දුක් සමුදය සත්‍යය. නාමයේ පැවැත්මම දුක් සත්‍යය. මෙතන මේ දුක් සත්‍යය තියෙන්නේ, මේ දුක් සමුදය සත්‍යය තියෙන්නේ කියලා දකින්න. මේක මම හෝ මගේ දෙයක් නෙවෙයි, කර්මයෙන් හටගත් දෙයක්, අනාත්ම දෙයක්. මේකත් නිරුද්ධ වෙලා යන වෙලාවක් තියෙනවා. හැම වෙලාවෙම පවතින්නේ නැහැ. මේක තියෙනකොට මම මගේ කියලා ගන්නෙ මේ ධර්මයයි. මේක නිරුද්ධුණාට පස්සේ මොකද්ද මම මගේ කියලා ගන්න තිස්සේවන්නේ? මේක කෙරෙච් කල කිරලා අතහරිනවා කියලා අතහරිමින් අර නිරුද්ධ වී යාම දකින්නවනම්
සිත ඔය දෙවිය ශාන්ත ප්‍රණීත තත්යකටපත් වෙනවා. ඒ ධර්මයක් අල්ලන්නට දෙයක් නේ, කිසි දෙයක් මං අල්ලන්නේ නැහැ. මේකත් අතහරිනවා කියලා අත්හැරියොත් එතකොට නිවනට සිතපත් වෙනවා, සීතල භාවයකට සිතපත් වෙනවා. කය වෙනවාද කියලා දන්නේ නැහැ, සීතල වෙලා. කලින් රූපේ නොපෙනී ගේශා රූප නිරෝධයක් අත්දැක්කා. දැන් මෙහිදී අවසන් වශයෙන් ඇතිවන සියුම් දැනීම් මාත්‍ර සහ ඒකට අරමුණු නිවන හැර අනිත්‍යස සීලූම නාම ධර්මයන් නිරුද්ධ වුණා. නාම රූප ධර්ම ඔක්කොම මෙතන නිරුද්ධයි. ඒ නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොටම රූප ධර්ම නිරුද්ධ වෙනකොටම රූපස්කන්ධය හා බැඳුණු සියලුම විඥානස්කන්ධයන් නිරුද්ධයි. චක්ඛු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන මොකක්වත් නැහැ. නාම රූප නිරෝධයක් තියෙනවා මෙතන විඥාන නිරෝධය තුළින්. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මේක ඒ මාර්ගඵලයේ සුදුසු මට්ටමට අනුවයි ලැබෙන්නේ. තමන් මාර්ගඵලයක් ලබන්න සුදුසු මට්ටමට තමන් සිත දියුණු කරලා තියෙනවා නම් ඒ මට්ටමට අනුකූලවයි ඔය තත්ත්වයක් පත් කරගන්න පුළුවන් වන්නේ. මෙන්න මේ විදිහට විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයට අත්‍යත පත් කරගන්නට පුළුවන්. ඒ නාම රූප නිරෝධයට අපි කියනවා දුක්ඛ නිරෝධ සතිය කියලා. එතකොට මෙතන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔය විස්තර කළේ නාම රූප නිරෝධය කිව්වත් සලආත නිරෝධ, පස්ස නිරෝධ, වේදනා තණ්හා උපාදාන භව, ජාති ජරා මරණ නිරෝධ කොයි එකක් කිව්වත් මෙතන කියන්නේ නිරෝධ සත්‍යයි. එතකොට කර්ම නිරෝධය කියන්නේ අන්තිශයක් නෙවෙයි. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන පටිච්ච සම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම තත්ත්වය විස්තර කරන කොට තියෙන ප්‍රායෝගික පැත්ත. එතකොට මේ විදිහට කටයුතු කිරීම තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වෙයි. මේ දක්වා කියන ලද කරුණවල සාරාංශය මෙන්න මේකයි. අපි විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන එකයි මේ විස්තර කළේ. විඥානයේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියන එක. ඒ නාම රූප නිරුද්ධ කිරීම ප්‍රතිපදිතීමට නැත්තම් නිවන අවබෝධ කිරීමට කල හැකි ආකාර දෙකක් තියෙනවා. සමත භාවනා කරලා හරි, විදර්ශනා භාවනා කරලා හරි, ධ්‍යාන පාදක කරගෙන නිවන් ලබන ආකාරයක් තියෙනවා. ධ්‍යාන නැත්තම් ඒ සමතේ ටිකක් වඩලා විදර්ශනා කරලා නිවන් ලබන ආකාරයක් තියෙනවා. ඒකට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. අපි මේ ඒ නාම රූප නිරෝධය අධ්‍යක්ෂීමට හේතු පාදක වන අනාත්ම ලක්ෂණේ මතු කර දීමට හේතු වන ආකාරයේ දේශනාවකුයි ඉදිරිපත් කරේ. කර්ම සහ කර්ම නිරෝධය ගැන. එතකොට පැරණි කර්ම කියලා කියවේ අශකනාශයේ දිව ශරීරයේ මනස සියල්ලම පැරණි කර්ම. මේවා පැරණි කර්ම නම් මේවා ඔක්කොම හේතුඵල වශයෙන් දැකිය යුතුයි. ඒ වගේම මේවා සියල්ලම දුකක් වශයෙන් දකින්නට කියලා දුක්ඛතෝ දත්තබ්බං කියලා දක්වා ඇති පරිදි මේ සියල්ලම දුකක් සා දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දකින්නට ඕන. එහෙම දකිනකොට මේවා කෙරේ කලකිරින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට නවකන්න සිදුවන ආකාරය අපි ප්‍රකාශ කළා. නවකන්න සිදුවෙන විට අශකනාශයේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු හමු වීම තුළින් නොඑක කායක වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කියලා කර්ම භව රැස් කරලා නැවත නැවත ඉදදී යන ආකාරය ප්‍රකාශ කළා. ඒ තුළින් දුක්ඛ සමුදය සත්‍ය මෙලෙසින් ක්‍රියාත්මක වෙනවායි කියලා අවබෝධ කරගන්න කියලායි දෙවෙනුවට කියන්නේ කරේ. එතකොට මේවා දකින්න එක ඔක්කොම මාර්ග සත්‍ය. ඔය කියපු කරුණු දකින්න එක ඔක්කොම මාර්ග සත්‍යයි. ඒක නිරෝධ සත්‍ය දකින්න එකත් මාර්ග සත්‍යයි. එතකොට කර්ම නිරෝධය කියන්නේ කායකම් වචීකම් මනෝකම් අසරයෝධ අවිමුත්තෙන් ප්‍රසති ආදී වශයෙන් දැක්වෝ පරිදි සියලුම කාය වචී මනෝකම්ම ඔක්කොම ඉවත් වෙලා විමුක්ති ශිත පුදා කර ගැනීම ඒක තහත් රූපෙක පමණයි ලබන්නේ. පහල පහල මාංගපල්ලාබිනොත් යම් කිසි මට්ටමකට හෝ කර්ම නිරෝධයක් අත්දකිනවා. කර්ම නිරෝධය කියන්නේ කර්ම නිරුද්ධ කිරීම නෙවෙයි, කර්ම තුළින් ඇති වෙන ඵල විපාක සත්‍ය නිරුද්ධ කිරීම. එතකොට ඒක ලබන්නට නම් ආර්ය අෂ්ටාංග මාර්ගය හැර වෙන මාර්ගයක් නැහැ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨිය ඵලණයෙන් දක්වා තියෙන මේ සම්මා දිට්ඨියෙන් තමයි නිවන් ලැබෙන්නේ. සම්මා දිට්ඨියෙන් නිවන් ලැබීමට නම් සම්මා සතිය සම්මා සමාධිය අනිවාර්යයෙන්ම දිනු වී තිබිය යුතුයි. ඒ සම්මා දිට්ඨිය තුළින් මේ පංචස්කන්ධ ලෝකේ නැත්තම් ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හය හේතුන් නිසා හටගත් අනාත්ම ධර්මයේ කර්මයේ හේතු ඒ වෙනුවට වැඩ ඵල ධර්මයේ කියලා අනාත්ම හේතුඵල වශයෙන් දකින්න එක. දෙවෙනි එක මේ සියල්ලම දුක් ලබා දෙන නිසා දුක්ඛ සත්‍යයක් වශයෙන් දකින්න. දෙක තුන්වෙනි කාරණාව තමයි මේකම දුකක් වෙනවම ඒ අසම දුකක් වෙනවා, අසම දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා කියලා ඒ දෙකම දකින්න. එතකොට අනාත්ම ලක්ෂණයයි
දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැකීමයි කියන්නේ මේ සියල්ලම දකින්නේ මාර්ග සත්‍ය. මේ අනුව පිළිපැද්දාට පස්සෙ මේවා කෙරේ සම්පූර්ණයෙන්ම කලකිරීමක් තමයි සිත තුළ ඇති වෙනවා. නිරායාසයෙන් අමුතුයෙන් බලෙන් ඇති කරන්නට දෙයක් නැහැ. ඇති කර ගන්නටත් බැහැ බලෙන්. එව නිරායාසයෙන් සිත තුළින් ඇති වෙනොත් මේවා අතහරින්නට පුළුවන් සියලුම පංචස්කන්ධ ධර්ම ඒ මාත හැදියොත් සිත හිස් භාවයකට පත් වේවි. ඒ හිස් භාවයේදී පවත්නා වූ පංචස්කන්ධ ධර්ම ඇති හැදිය යුතුයි කියන අවබෝධය පිහිටලා ඒවත් අනිත්‍ය ආනන්ද දර්ශනයට යොමු කරමින් ඒවත් අතහැරීම තුළින් නිවනට සිතපත් කරගත හැකි ආකාරයයි අවසාන වශයෙන් ප්‍රකාශ කළේ. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට නිවනිසංසයට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරමු. දෙවියන් පින්දෙමු ආකාශත්හාජ කියන පාඩේ කවුරුත් එකට කියමු ආකාශත්හාජ බුම්මත්තා දේවා නංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා හිරන් රක්ඛන්දු ශාසනං ආකාශත්හාජ බුම්මත්තා දේවා නංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා හිරන් රක්ඛන්දු දේශනං ආකාශත්හාජ බුම්මත්තා දේවා නංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා හිරන් රක්ඛන්තු සම්පරන්ති ප්‍රාර්ථනා කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාදමු ඕතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන්නෝතු සම්බ දුක්ඛා පමංචතු මේ කදශීලම් ප්‍රසල සත්‍ය මේ ඇතත් නිවනිසන සීම වාසනා සත්‍ය උදා වේවා අභිවාදන ශීලස්ස නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තිමේ වච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතෝ සෑම දිනාටම නිවන් සම්පත්තේවා.